දැන් තියෙන තත්ත්වය හැටියට කිසි දෙයක් කල් දාන්න බෑ. DS මහත්මයා වගේ නායකයෙක් හිතලා වැඩ කරපු නිසා තමයි අද මේ එන හුලඟේ පවා අපේ හිතට ලොකු නිදහසක් දැනෙන්නේ. අපි නිදහස් තමයි. ඒත් සුද්දගේ හිත තාම නිදහස් නෑ. මාතෘභූමියේ පිනට උපන් උත්තරීතර නායකයෙක්. බලගත්තු වේලා පත්කඩය. මේ ඉන්නේ කවදාහරි මේ රටේ ඔටුනු නොපලන් රජුරෝ. සුද්ද මේ රට කරන නස්පැත්තිය දවසින් දවස වැඩි වෙනවා. නැත්තම් අහවල් දෙයකටද රට පුරාම අලුසි තැබෑරුම් හදන්න අවසර දෙන්න. අපි මේ වැඩේ අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. කිසිම තැබෑරුමක් අලුතින් පටන් ගන්නට ඔබ තමුන්නන්සලයිද නොදෙන බවට අපි හැමතෙම ඒකාන්තයෙන් විශ්වාසයි. නිදහසේ පුරෝගාමීන්ට පිදෙන ගෞරවනීය උත්තමාචාරයක්. මාත් එක්ක සිරගත කරපු බොහෝ දෙනෙක් කමද්ද ව්‍යාපාරයට සම්බන්ධයි. යාලා අමද්ද ව්‍යාපාරයේ මර්ධනය කළා විතරක්ම නෙමෙයි. යාලගේ පුද්ගලික අරමුණු තියතර ඉෂ්ට කරගත්තේ හරිම නින්දිත විදියට. Edward Henry Pedres is hereby sentenced 1000 pounds of gold to death by firing squad in Colombo. හැබැයි තමන්ගේ දුර්වල තැන අඳුන ගන්න ඕන ස්ටීවන්. නැත්තම් ජයග්‍රහණය පස්සට යනවා. සඳලු තලෙන් ගොවි බිමට පාත භූමි නිසා ඉසිවර දැසින් අනාගතය දුටු මිනිසා රටකට බත සපයන්නට කැප වූ මිනිසා වැකිරු දහදිය නිල්ගොය මක් කළ මිනිසා අපි හිතපු විදිහ ස්වයම් පාලනයක් පෙන්නුම් කරන යෝජනා නෙමෙයි නිර්දේශ කළ තියෙන්නේ. And do what you're supposed to do and nothing else. එංගලික කේකරදි කෙනෙක් වරිකෝ පොමහටෝ මං කියන්නේ ජාතිවාදී දෙයක් ගැන නෙමෙයි ජාතිකවාදී දෙයක් ගැන. All that has happened making use of the order given by the government agent Fraser under martial law. කරි හේතුවකින් මට මගේ දෛවයේ මේ පුටු ඉඳගන්න ඉඩ තිබ්බේ නැත්තම් මගේ ඇඟේ දුවන සේනානායකලගේ ලේවල නාමෙන් මන් දිවුරනවා. මගේ ළඟ තියෙන අන්තිම කෝට් එක වෙනකන් හැමදේම විකුණලා හරි මේ රට පර සුද්දගෙන් නිදහස් කර ගන්න එක ගන්නවාමයි. අපේ ආමාත්‍ය දැන් ඉතින් කුෂිකර්මවදිතුමා නෝ ඔබයට නිදහසේ පියා DS අන්තිමට ඉංග්‍රීසි කාර්යාව බිත්තියට හේතු කරන්න ඕනේ. අපිට නිදහස නොදී බැරි වෙන තැනට. සුනිත් මාලිංග ලොකු හේවා අභිමානවත් අධ්‍යක්ෂණයක්.